සාදුූ 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 නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. හොඳයි, අද දවසේත් මේ පින්නත් පිරිස මේ සිරස ධර්මාසනය ඔස්සේ මේ සන්ධ්‍යාභාගයේ මේ රාත්‍රී කාලයේ නිදහස් භාවයට පත් වෙලා මේ උතුම් ධර්මය ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වන්. නිදහසක් අපිට සුළුවෙන් ලැබිලා, මොහොතකට ලැබිලා. හැබැයි දවසේ නිදහස අපිට නෑ. දවසේ ඔබ ගොඩාක් වෙහෙසිලා මහන්සි වෙලා මහා වෙහෙසක නිෂ්කලංක බවක් නෑ. එනම් මෙන්න මේ දහමක් තේරුනොත් තමයි නිදහසක් හම්බෙන්නේ. දාහයෙන් නික්මුනොත් තමයි නිදහසක් හම්බෙන්නේ. දාහයෙන් නික්මෙන්නේ නැතුව මේ දාහය තුල ඉඳගෙන කොච්චර නිදහස සැමරුවත් ඒක නිදහසක් වෙන්නේවත් නෑ. මෙන්න මේ දාහගිනි නිවෙන්න ඕනේ නම්, දාහගිනි නිවෙන්න නම් මේ ධම්ම අවබෝධය ලබන්න. මොකද අපි දන්න විදිහට නිවන්න ගිහිල්ලා නිවිලා නැහැ නේද? අපි හැමෝගටම නිවුණාද, පත්තු වුණාද? ඔබ උදේ හිතලා බලන්න. කවුරු හරි අහනවා, දැන් ඔබ නිවිලාද? ඔබේ ගතිය නිවිච්ච ගතියද තියෙන්නේ, පත්තු වෙච්ච ගතියද? උත්තරේ දෙන්න තියෙන මොකද්ද? නිවින මොන නිවනක්ද, මොන නිවිලාද? හැම වෙලෙම ගිනි අරන් පත්තු වෙලා නින්. එහෙනම් මෙන්න මේ අපි දන්න ක්‍රමයට ගිහිල්ලා නිවුනේ නැහැ, පත්තු වුණා. ඒකයි කිව්වේ ස අකෘත ස්වාක්කාත කිව්වේ. ඒකයි අපිට ඕනේ විදියට මේක කරන්න බෑ. ස්වාක්කාතෝ කියන ඒක හරියට තේරුම ගත්තොත් මේ අපිට තමාට ඕනේ විදියට, දහමට ඕනේ විදියට තමයි යන්න ඕනේ. එහෙනම් මෙන්න මේ දහම ඔස්සේ අපි ගියොත් තමයි අපේ නිදහස, නිස්කලංක බව, සැනසීම, ශාන්ත බව, ඔය කියන වචන වලින් මොකක් හරි කිව්වත් අපිට උදා වෙන්නේ නැත. ඔබ බලන්න ඔබේ ජීවිතේ මොනතරම් පිළියම් ගොඩකද ඉන්නේ. කායිකව, මානසිකව, උදේ හවස දුවදුව පිස්සු හැදුච්ච නැති ටික විතරයි. ඒකත් හැදිලද කියලා අපි දන්නේ නැහැ. බහුතරයකට මේ සමාජයේ විශාල ප්‍රමාණයක් 50%කටත් වැඩිය මං හිතන්නේ මේ ලෝකේ මේ මිනිස්සුන්ගෙන් මානසික රෝගයක් නැති කෙනෙක් නැහැ. මහා ඉහළ අගයක් තියෙනවා. මොකද මේ මානසික රෝග වැළඳෙන්න ප්‍රධාන හේතුව තමයි අපිට මේ හරියට මෙන්න මේක නිවා ගන්න හැටි දකින්නේ. එහෙනම් මෙන්න මේ බුදුදහම තමයි ඔකට තියෙන හොඳම එකම නියම උත්තරේ. අනිත් ඒවා නරකයි කියනවා නෙමෙයි, හැබැයි ඒක తాවකාලික. එහෙනම් මෙන්න මේ බුදුදහමෙන් තමයි රෝග නිදහණයට උත්තර හම්බ වෙන්නේ. සත්‍යට වන බව දුකට වේදානම්. එහෙනම් මෙන්න මේ නියම වෙදදුරා බුදු පියාණන් වහන්සේ උන්වහන්සේගේ දහම ඇසුරු කළොත් තමයි දුකෙන්, සියලු දුකෙන් නිදහස් වෙන්නේ. එහෙම නැතුනොත් తాවකාලිකව දුකෙන් නිදහස් වෙනව විතරයි. අර නිකන් නින්දා ගත්තාම අපිට සැපයි වගේ. හැබැයි ඇහැරුණාට පස්සේ දුක් ටික තියෙනවා. නින්ද ගියාම සැපක් තියෙනවා. නින්ද ගියාම අපිට මුකුත් මතක නැහැ. ඉතින් එතන සුවයක් තියෙනවා. හැබැයි ඇහැරිච්ච ගමන් මහ දුකක්, මහ ගින්නට අර තරඟෙට වැටෙන්නේ. එහෙනම් හැබැයි බුදු පියාණන් වහන්සේගේ දහම තුලින් තමයි මෙන්න මේ නියම නිවීම, නියම ශාන්ත බව, නියම සැනසීම, නියම නිදහස ලැබෙන්නේ. මොකද ඒක මුලින් උදුර්ලා දාන එකක්, බව උද්දකන එකක්, බෞද්ධ කිව්වේ ඒක. එහෙනම් මෙන්න මේ තියෙන රාග බව, දේශ බව, මෝහ බව, ඔය තියෙන මොකක් හරි බවක්, ඒ බව මුල් වෙච්ච මෝඩ බව, ගොම් බව, උද්දච්ච බව, ඔන්න ඔය විදිහට අපි අහංකාර බව ඔය හදාගන්න එක එක බවවල් තියෙන. ඔන්න ඔය සියලු බව උද්ද වෙච්ච දාට තමයි බෞද්ධ, නියම බෞද්ධය බවට පත් වෙන්නේ. ඔය සියලු බව ටික උද්ද කරපු කෙනා තමයි රහතන් වහන්සේ. පසේ බුදු පියාණන් වහන්සේ. එන උන්වහන්සේලා මේ එකකටවත් බව හදාද ඉන්නේ නැහැ. බව නිරෝධ කරලා තියෙන්නේ. නිරුදා කරලා තියෙන්නේ. උදා වෙන එක නවත්තලා තියෙන්නේ. එන අපිත් අන්නේ தත්ත්වයට පත් වෙන්න ඕන. අන්නේකට තමයි මේ බුදු පියාණන් වහන්සේගේ දහම අපිට අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ දහම තුලින් අපි කොහොමද මේ හදන බව ටික උදුරන්නේ? අන්නේ හදන බව ටික උදුරගෙන ඒ බුදු පියාණන් වහන්සේගේ දහමට නැමී කටයුතු කරන්නේ කොහොමද? එහෙනම් බුදු පියාණන් වහන්සේගේ දහමට අපි නියම
නමස්කාරය කරනවාද? උන්වහන්සේට අපි නියම නමස්කාරය කරනවාද? දැන් මේ වැඩසටහන පටන් ගත්තෙම නමස්කාරය කියලා නේද? සමහර විට ඔබට නමස්කාරය ඇහෙනකොටම මට නොපෙනුනාට ඔබ gedara ඉඳගෙනම අත් දෙක නල්ලට ගන්න ඇති. අනේ නමස්කාරය ඇහෙනකොට ඒක අපිට පුරුද්දක්. අපේ අම්මලා තාත්තලා පොඩි කාලේ ඉඳන් අපිට ඔක පුරුදු කරලා තිබුණා. අපේ ඉස්කෝලෙන් අපේ පන්සලෙන් ගාම් පාසලෙන් අපිට ඔක පුරුදු කරලා තිබුණා. නමස්කාරය කියනකොටම අපේ අත් දෙක එනවා, පපුවට එනවා, නල්ලට එනවා. ඇඟිලි ගුලි කරන් ඉන්නේ, ඇඟිලි දික් කරගෙන හොඳට අපි වන්දනාව කරනවා. හැබැයි අපි මේ කරන නමස්කාරය, මේ කරන වන්දනාව හරිද? අපි හිතමු පොඩ්ඩක්. මම මෙහෙම කියන්නේ, දැන් අපේ චූටිම චූටි දරුවෙක් නමස්කාර පාඩේ කියන්න ගියොත් මේ මං අහලා තියෙන අවුරුදු දෙකේ තුනේ පොඩි ළමයිනුත් ඕක පාඩම් කර පෙර අද්භවයේ ඉඳන් හරි මතක තියාගෙන එනවා. ඒ චූටි පැටියන් නමස්කාරය කියනවා, අපිත් කියනවා. හැබැයි අපි නමස්කාරය හරියට කළාද? අත් දෙක නල්ලට ගන්නවා, අත් දෙක පපුවේ තියා ගන්නවා. කවුරු හරි ඇහුවොත් අපි හිතමු කවුරු හරි අන්‍ය ආගමක කෙනෙක් ඕක දැකලා හනෝ, ඇයි ඔයගොල්ලෝ මේ දෙන්න දෙවිදිහකට වඳින්? අරේ අත් දෙක නල්ලේ තියන් වැන්ද? ඇයි අත් දෙක ඔයා පපුවේ තියලා වැන්දේ? ඇයි අත් දෙක මේ ඇඟිලි ගුලි කරන්නේ නැතුව දික් කරන් වැන්දේ? කවුරු හරි ඇහුවොත් ඔබට උත්තරයක් තියෙනවද? නෑ නෑ, අපි නමස්කාරය කළා. දැන් නමස්කාරය කළා. එතකොට නමස්කාරය වුණාද? දැන් අපිව දැකලා තියෙනවා සත්තුත් අඳිනු. මම මේ ළඟදී දැක්ක ඔය පත්තරේ දැකලා ඔය දළදා මාලිගාවේ කරඬුව වඩම්මනේ හස්තිරාජයා වන්දනා කරනවා. මම දැකලා තියෙනවා හරක් වඳිනවා. ඔය අපි ෆොටෝ වල හොන් තරම් දැකලා තියෙනවා නේද? ගරු කරනවා. එහෙනම් තිරිසන් සත්තු බව ඔය කරන අපි කරන විදිහට නොවුනත් ඊට ආසන්න විදිහට කරනවා. දැන් ඒකෝට නමස්කාරයක් වෙනවද? අර චූටිම චූටි අවුරුදු දෙකේ ළමයාත් හොඳට දිගා වෙලා හොඳට වඳින අවස්ථාව අපි දැකලා තියෙනවා. නමස්කාරය කියන අවස්ථාව දැකලා තියෙනවා. හැබැයි ඕකෙන් නමස්කාරයක් වෙනවද? එහෙනම් මම ඔබට අද දෙයක් කියන්න. නියම නමස්කාරයක් වෙන්න නම් බුදු පියාණන් වහන්සේගේ දහම දැනගෙන තියෙන්න. එහෙම නැත්නම් අපි කරන මේ අංග චලන ටිකක් විතරයි. පදයක් කියනවා විතරයි. උන්වහන්සේ ගියපු දහමට හිස නමා කටයුතු කළොත් නම හිස් කර නමස්කාර. එහෙනම් මෙන්න මේ හිස නමා කටයුතු කරන නොකරන තාක් අපි නියම නමස්කාරයේ ඉන්න අය නෙමෙයි. එහෙනම් අංග චලන ටිකක් කරනවා, අංග ටිකක් පවත්වනවා. එහෙනම් නලලට ගත්ත හරි ඔය මොකක් හරි දෙයක් කළා. හැබැයි අපේ හිත ඒ මොහොතේ තිබුණේ කොහෙද? එහෙනම් බුදු පියාණන් වහන්සේගේ දහම තුල ඒ දහමට හිස නමා කටයුතු කළොත් නම හිස් කර නමස්කාර. එහෙනම් බුදු පියාණන් වහන්සේට කරන නමස්කාරයක් ඇද්දේකේ අර්ථයක් තියෙනවා. බුදු පියාණන් වහන්සේට කරන වන්දනාවක් ඇද්දේකේ අර්ථයක් තියෙනවා. දැන් අපි වඳිනවා. සමහරු පසඟ පිහිටුවා වඳිනවා, සමහරු බාගෙට වඳිනවා, සමහරු දිගා වෙලා වඳිනවා. ඔය කොයි විදිහට වන්දනා කළත් අන්ධ බව වැය කරන්නේ නැත්තම් වැය අන්ධ න්‍යාය එහෙවත් වන්දනාව වෙන්නේ නැහැ. දැන් අපි දඹදිව යනවා වඳින්නේ. මේ අම්මලා මේ තාත්තලා මේ පින්වතුන් ගිහිල්ලා ඇති. හැබැයි අපි දඹදිව ගිහිල්ලා නියම වන්දනාව කළාද? එන අන්ධ බව වැය කරන්නේ නැතුව දඹදිව ගිහිල්ලත් අන්ධ බව හැදුවොත් දඹදිව වන්දනාව වුණාද? දැන් ගොඩක් අයගේ අන්තිමට බලුවාම ඒ සංචාරය තුලදී රාග දේශ මෝහ අඩුුනේ නැහැ, වැඩි වුණා. එන අන්ධ බව අපි වැය කරගත්තේ නැහැ, අන්ධ බව තවත් හදාගත්තා. දැන් බලන්න කොසල් රජුරන්ගේ උපමාව. මම හොඳ ඕක හැම වෙලෙම කියන උපමාව. කොසල් රජුරෝ කියන්නේ හොඳටම වැඳපු කෙනෙක්. උදේ හවස බුදු පියාණන් වහන්සේගේ සිරිපතුල් ඉඹීම වැඳපු කෙනෙක්. හැබැයි මැරෙන්නේත් වැඳලා යනකම. හැබැයි මැරලා සුගතියකවත් නැහැ. එහෙනම් මෙන්න නියම වන්දනාව කරපු කෙනෙක් සතර අපායකට යන්න හේතුවක් නැහැ. එහෙනම් ඔය කියන අංග ටික චලනය කරගෙන ඒ අංග ඒ එක එක විදිහට තියලා වඳින වැඳුමයි අන්ධ බව වැය කළොත් අන්නේ වන්දනාවේ වෙනසක් නැද්ද? එන ඉරියව්වක් පැවැත්වුව පළියට ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඉරියව්ව පවත්වන්න පුළුවන් පොඩි අයටත් වැඩිහිටියන්ටත් තිරිසන්තත්තුන්ටත් ඉරියව්ව පවත්වන්න පුළුවන්. හැබැයි අන්නේ ඉරියව්ව තුලින් අපි බලාපොරොත්තු වෙන දෙයක් ඇද්ද? බුදු පියාණන් වහන්සේ දේශනා කරපු දහමකට අපි ලංවීමක් ඇද්ද? ඒක වෙන්නේ නැති තාක් අපි නියම වන්දනාව කළා නැහැ. එහෙනම් පසඟ පිහිටුවා වඳිනවා රාගයෙන් දේශයෙන් මෝහයෙන් අන්ධ බව හදාද?
මෙන්න මේ අවිද්‍යාව නැමැති අන්ධකාරය තුළ ඉඳගෙන ඒ අන්ධ බව වැඩි කරගෙන අපි කොච්චර වැන්දත් හරියන්නේ නැහැ නේද? අන්ධ බව වැය කරන්න. අන්ධ බව වැය වුණොත් වැය අන්ධ වන්ද. අන්න එතකොට ඒ න්‍යාය තමයි වන්දනාව ගන්න. එන අන්ධ බව වැය කරන න්‍යාය දැකපු කෙනා නියම වන්දනාව කරපු කෙනා. බුදු පියාණන් වහන්සේට දහමට හිස නමා කටයුතු කළොත් අන්න නම දැන් අපි ඇයි හිස නමනවා? හැබැයි ඇතුලේ එක තියෙනවද? ඇතුලේ තියෙන රාගදේශ මොහෝ. එන රාගදේශ මොහෝ තියාගෙන කොච්චර හිස නමුවත් ඒ දහමට හිස නමලද? හිස නමා කටයුතු කිරීමක් කළාද? බුදු පියාණන් වහන්සේ ඇලෙන්න එපා කියපු දෙන ඇලෙනවා. ගැටෙන්න එපා කියපු දෙන අපි ගැටෙනවා. මුලා වෙන්න එපා කියපු දෙන අපි මුලා වෙනවා. එහෙනම් මෙතන තියෙනවනේ ප්‍රායෝගික මධිකම. ඔබට ඒක තේරෙන්නේ නැද්ද? අපි එහෙනම් මේ බුදු පියාණන් වහන්සේ ගැන හරීම මේ ලෝකෙ දෙන හොඳම නියම ප්‍රායෝගිකම දහම. මොකද එකක්වත් නැහැ. ඒකෙන් අයින් කරන්න දෙයක්. මුලත් යහපත්, මැදත් යහපත්, අගත් යහපත්. එහෙනම් මේ මුලමැද අග කියන මේ තුන් තැනම යහපත් අකුරක්වත් හලන්න බැරි එකේ ඒ දහම තුල අපි මොකද්ද කරන්නේ? කො අපිට ප්‍රතිඵල ඉතින් මග අද මගඵල නැහැ. අද මේ දහමෙන් හිත නිවා ගන්න බෑ කියලා ඉතින් අපිත් අර සාම්ප්‍රදායික බෞද්ධ ක්‍රමේ අදහදා යනවා. එහෙනම් ඕක කරලාට ඕක කොච්චරද ඇහුවත් ඔබේ හිත නම් නිවෙන්නේ නැහැ. මොකද ඔබ ගින්න හිත ඇතුලේ තියාගෙන නිවන ගැන කතා කර කර ඉන්නවා. එහෙනම් ගින්න හිත ඇතුලේ තියාගෙන ඒ ගින්න නිවන්න දු නිවනක් කොහෙන්ද හම්බුයි? එහෙනම් මේ අන්ධ බව තියාගෙන කොච්චර වැන්දත් ඒ අන්ධ බව වැය වෙන්නේ නැහැ. එහෙනම් නියම වන්දනාවක් වෙන්නේ නැහැ. ඇඟ කොච්චර නැමුවත් ඒ දහමට හිස නමා කටයුතු කරන්නේ නැතුව නියම නමස්කාරයක් වෙන්නේ නැහැ. දැන් මේක හොඳට හිතන්න. දැන් කවුරු හරි ඇහුවොත් ඇයි අත් දෙක නල්ලට ගත්? ඇයි අත් දෙක පපුවට ගත්? ඕක තියෙන ඕක උපමා, ඕක සංකේතයක්. අපි සංකේත කරනවා. හැබැයි ඇතුලේ හිස්. දැන් මෙහෙම හිතන්නකෝ උදාහරණයකට. ඔය පශු වෛද්‍යවරයෙක් අඳුරගන්න ක්‍රමයක් තියෙනවා. වෛද්‍යවරයෙක් අඳුරගන්න ක්‍රමයක් තමයි රතු පාටින් හරි කොළ පාටින් හරි අර ඒක කුරුසේ තියෙනවා එයා ඉන්න තැන. පශු වෛද්‍යවරයෙක් අඳුරගන්න තියෙනවා ඔය සතෙක්ගේ රූපයක් දාලා අර රතු පාටින් හරි කොළ පාටින් හරි ඒක අතිරේ ඒ කුරුසේ තියෙනවා. දැන් ඔන්න ඔය බෝඩ් එක දැකලා කවුරු හරි කිව්වොත් අර තමයි පශු වෛද්‍යවරයා කියලා කිව්වොත් හරිද? ඒ පසුවතු වෛද්‍යවරේ හඳුන ගන්න තියෙන සංකේතය. හැබැයි කවුරු හරි කාලයක් ගිහලා ඔය බෝඩ් එක වැඩලා ටිකක් කල් ගිහිල්ලා අපි කියන දැකලා මේ මෙතන මේ පසු වෛද්‍යවරේ මේ ඉන්නේ. එහෙම කිව්වොත් හරිද? එන සංකේතයට අපි සංකේතය කළාට ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. සංකේතයේ තුල තියෙන ඕනේ හැංගි ඒ ගැඹුර. ඒ ගැඹුර නැතුව ඔබ කොච්චර දේ කළත් හරයක් ප්‍රතිඵලයක් එක නෑ. ඔබට ප්‍රතිඵල නෑ කියලා අද මේ බුදුදහමෙන් කට්ටිය ඈත් වෙන්න හේතු. මම අද කියන්න මේ හේතු ටික. මේ ප්‍රතිඵලය ගන්න නියම සැඟවිච්ච දහම් ටික මම කියන්න. නමස්කාරයක් කරනකොට කරන්න ඕන විදිය මම කියන්න. අත් දෙක නලලේ. බුදු පියාණන් වහන්සේගේ දහම මගේ හිසේ තියෙනවා. අත් දෙක පපුවේ බුදු පියාණන් වහන්සේගේ දහම මගේ හදවතේ තියෙනවා. ඔන්න ඔප්පු කර ඔන්න පෙන්නුවා. එහෙනම් නලලට ගත්තේ ගෞරවය කරනවා වගේම අපි කියනවා ප්‍රකාශය. එහෙනම් බුදුහාමුදුරන්ගේ දහම ඒ දේශනා කරපු දහම මගේ හිසේ තියෙනවා. අන්න දැන් නමස්කාරය හිසේ තියෙනුවොත් තමයි නමස්කාරය හිස නමා කටයුතු කරන්නේ. දහම හිසේ නැතුව කොහොමද නැමෙන්නේ දහම? එතකොට කොහොමද නැමෙන්නේ නමස්කාරයක් වෙන්නේ? එහෙනම් බුදුහාමුදුරන්ගේ දහම හදවතේ තියෙන්න ඕනේ, හිසේ තියෙන්න ඕනේ. අන්න එතකොට තමයි ඒකට නැමෙන්නේ. එහෙනම් අන්නේක ඔප්පු කරනවා අපි සංකේතකින් මගේ දහම තියෙනවා හදවතේ. දැන් කවුරුත් ඇඟිලි ගුලි කරන් වඳින්නේ නැහනේ. ඇඟිලි දික් කරනවා. ඇඟිලි ගුලි කරන්නේ මොකටද? ගුලි කරන්නේ අල්ල ගන්නයි අයින්ඩයි. දැන් අපි යමක් අල්ලනකොටත් ඇඟිලි ගුලි කරන්න ඕනේ. කාට හරි එකක් අයින්ඩත් ඇඟිලි ගුලි. එහෙනම් අඟුලි කළොත් තමයි ඇඟිලි කියන්නේ. අඟුලි. අඟුලි කරන්නේ අඟදිය කරන්න ඕනේ. අංජලි. අංජලි කරනවා. අංජලි කරණීය. අපි මෙච්චර කාල සසරේ අඟුලි කරන් ආවේ මොකටද? අල්ල ගන්නයි ගහන්නයි අනින්නයි. එන ඇලීමෙන් ගැටීමෙන් ආපු එක ඒ අන් දිය කරන්න අංජලි කරන්න. මොකන්ද දිය කරන්නේ? සදහම් ජලෙ.
එනම් මේ සදහම් අමා ජලයේ මේ අන්ටික දියකළොත් අංජලී කරණීය වෙනවා. එනම් නියම අංජලී කරණ ගුණය කියන්නේ අංජලී කරණය කරනවා කියන්නේ නියම වන්දනා කරනවා කියන්නේ මෙන්න මේ අං දිය කරන්න ඕනේ. අං තියනවා දහයක්. ඒකනේ දසා කුසලී. දැම්මන්න වෙන්න දහයක් අපේ යතේ. අපේ ඇඟිලි දහය අපි ගුලි කරන්නේ එක්කෝ අල්ලගන්න, එක්කෝ ඇලෙන්න, එක්කෝ අයින්ද, එක්කෝ ගැටෙන්න. එනම් මෙන්න මේ අන්තික දියකලොත් දහමේ අංජලී කරණීය වෙන්නේ නැද්ද? එනම් අංජලී කරණීය ගුණය කිව්වේ ඒකනේ. එනම් අපේ අං දියකලොත් තමයි අපේ ප්‍රශ්නේ නේද? 10 මොකද්ද? ලෝකෙත් එක්ක ඇලෙන ගැටෙන 10 මොකද්ද? ඒකනේ දසා කුසල් කි. එනම් දසා කුසලේ තියාගෙන අපි කොච්චර වැන්දත් අංජලී කරණීය වෙන්නේ නැහැ. දසා කුසලේ දිය කරන ගමන් අන්න කටයුතු කළොත් අන්න අපිට නමස්කාරය කළා වෙනවා. අන්න අපි වන්දනාව කළා වෙනවා. දැන් අපි දැන් සාමාන්‍ය විදිහට වඳින විදිහකුත් තියෙනවා. හාමුදුරුවන්ට බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ධම්ම සංගත කියන ත්‍රිවිධ රත්නේ වඳිනකොට අපි නළලට හිස අරගෙන අත් දෙක නළලට අරගෙන හිසට අරගෙන හිස් මුදුනේ තියාගෙන අත් දෙක පපුව තියාගෙන වඳිනවා. ඒ වගේම තමයි අපි අවුරුද්දට වගේ බුලත් අතක් දීලා දැන් හාමුදුරුවන්ට පන්සලට ඇවිල්ලා බුලත් අතක් දෙනවා. අම්මට තාත්තට වැඩිමල්ලායට ඔව් අහලා පහලා හිතවත් ඇයිද අපි බුලත් අත දීලා ආචාර කරන. දැන් බුලත් අතක් කිව්වහම බුලත් අතේ තියෙනවා 40ක් කොළ. අද ඒක නෑ. අද තියෙන්නේ කොළ දෙක තුනක් ගෙනල්ලා තඳිනවා. හැබැයි ඔය ඇත්ත වන්දනාව දැකපු නැති හින්දා යොක් කරන්නේ. දස අකුසලයක් මේ ලෝකේ තියෙනවා 10ක්. හැබැයි ඒක හතර ආකාරයෙන් වෙනවා. කිරීම, කරවීම, අනුමල දීම, වර්ණා කිරීම. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මේ දස අකුසලය එකක් හතර ගානේ 40ක් වෙනවා. එහෙනම් ප්‍රාණඝාතය කළොත් කෙරෙව්වොත් ඒකට අනුබල දෙන්නොත් ඒක වර්ණා කළොත් ප්‍රාණඝාතයේ හින්දා හතරයි. හොරකම් කරනවා, කෙරවනවා, අනුබල දෙනවා, වර්ණා කරනවා. අන්න අදත්තා දානෙන් හතර. ඔය විදිහට කාම මිත්‍යාචාරය, ත්‍රිසුනා වාචා, පරුසා වාචා, ඔය ප්‍රලාප ඔය විදිහට ඔය 10ට හතර ගානේ 40ක්. එහෙනම් මෙන්න මේ බුලත් අතක් අරගෙන බුලත් 40ක් අරගෙන අපි ගිහිල්ලා පන්සලට ගිහිල්ලා වන්දනා කළා බුද්ධ ධම්ම සංඝගෙන ත්‍රිවිධ රත්නේ මේ දස අකුසලයේ හතර ආකාරයෙන් හෙවත් මේ 40 ආකාරයෙන් කොයි විදිහෙන් වුණත් මාතින් කමා කරා. අන්න හාමුදුරන්ට බුලත් අත දීලා වැන්දේ ඒකයි. එන අම්මට තාත්තට බුලත් අතක් දුන්නේ. දැන් අද බුලත් 20ක් නෙවෙයි, අද බුලත් 10ක් තරම් වඳිනවා. බුලත් කොළ දෙකක් දීලාත් වඳින අවස්ථා තියෙනවා. දැන් ඒකනම් මේ අර්ථය දැක්කනම් ඕක කරනවත්. එහෙනම් මෙන්න මේ දස අකුසලයෙන් වෙන් වෙන දැන තමයි නියම අංජලි කරන ගුණේවත් නමස්කාරය වෙන්නේ. දැන් මෙතෙන්දී ඔබ යමක් හිතන්න. දැන් මෙච්චර කල් ඔය එක එක මත හදාගෙන ඔබ මේ බුලත් අත ගන්න ඇති 40. සමහරු මේ බුදු පියාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේලා 49 කියලා ඒකට බුලත් අත දීලා එහෙම වන්දනා ඒව නරකයි කියනවා නෙමෙයි. කරගන්න. හැබැයි ප්‍රායෝගික වෙන්න ඕන. අපි බුලත් අත අම්මා තාත්තටත් දෙනවා. ඒකෝර අපි හිතනවාද ඒ ගුණේද? එහෙනම් බුදු පියාණන් වහන්සේගේ දන්ත ඒ වගේ එකක් ගත්තොත් මොකක් හරි අපි ඒක බුදු පියාණන් වහන්සේට කරන සියලු අපෝපත්තානේ කරන්න. ඒව ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක ප්‍රායෝගික වෙන්න ඕන. එහෙනම් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ මේ දස අකුසලයකින් හෝ දස අකුසල් කර්මපතයකින් මාතින් අවඩක් වුණා නම් අන්න ඒක කමා කරන ක්‍රමය තමයි ඔය බුලතින් කරන්නේ. බුලත් 40. ඒ වගේම අම්මට තාත්තට අපේ වැඩිහිටියන්ට නෝනට ඔය විදිහට ඔය කාට හරි අපි අතින් මේ දස අකුසලිය කර්මපතයක මෙන්න මේ කියන 40 ආකාරයෙන් එකකින් හරි වරදක් වුණා නම් මට කමා කරා. දැන් බලන්න කොච්චර ප්‍රායෝගිකද ඒක. එහෙනම් බුදු පියාණන් වහන්සේට කරන ගෞරවයේ අංශු මාත්‍රයක් අඩුපාඩුවක් ඒ ටික ඒ අනිවාර්යෙන් බුහුමල්ලත් බුලත් කිවි. එහෙනම් බුහුමල්ලත් බුලත් වෙන්න ඒ බුලතින් අන්නේ බුහුමල් ලබන්න අවශ්‍ය නියම වැඩපිළිවෙල ඔබ කරගන්න. එහෙනම් මෙන්න මේ විදිහට ඔබ අර වන්දනාව හරියට කළොත් දැන් අපි කමා කරනවානේ. දැන් අපි කමා කරනකොට කවදාවත් හිතන්නේ නැහැනේ ඔය පැත්ත. එහෙනම් ඔබ නිතරම ඔබේ හිතට දැන හෝ නොදැන මාති මෙන්න මේ 40 ආකාරයෙන් දස කුසලෙන් හෝ ඒ 40 ආකාරයෙන් වරදක් වෙලා තියෙනවා නම් අන්නේ බුද්ධ ධම්ම සංඝ කියන්නේ කමා කරගන්න. ඒ වගේම තමයි මේ බුද්ධ ශාසනය වේවා
ඉන්නහා යම්තාක් ආර උත්තමයද යම්තාක් අන්‍ය සාසනවල උත්තුමයද ඔය ලෞකිකෝ මඟවටපු ලෞකික ධ්‍යාන පවතින උත්තමයන්න අපි අවැඩ අසාධාන කරු. එන මේ ආදී වශයෙන් ලෝක කිසිම සත්‍යයකු දෙසා මාතින් වෙච්ච මේ දසාකුසලයකින් කර්මපතයකින් මේ හතලිස් ආකාරයෙන් වරදක් වුණා නම් අන්න කමාකන්න. අන්නේ විදියට වන්දනාවක් වෙන්න ඕන. එහෙම නැතුව බුදුපියාණන් වහන්සේ දේශනා කරපු එක වැත්තක තියලා අපි ඉරියව්වක් පවත්වුවා කියලා දැන් බලන්න කොච්චර අපි කොච්චර වැඳලා තියෙනවද කියලා. ඇත්තටම මට හරිම දුකයි මේ අපි නියම යථාර්ථයට එන්නේ නැතුව අපිත් අර ඉස්සෙල්ලා මිහිඳු ආඳුරෝ ලංකාවට එන්නේ ඉස්සෙල්ලා අර ගස් ගල් වලට වැඳ වැඳ හිටපු එක නෙමෙයිද තාම කරන්නේ කියන පොඩ්ඩක් හිතලවන්න මේ ඔළුවට තට්ටු කර. ඔබ අවදි වෙන්න. අද ලොකු ප්‍රවණතාවයක් තියෙන මේ ගුවන් විදුලියේ ධර්මදේශන. හැබැයි කොච්චර බණ ඇහුවත් අපි තාම අර පොඩි ළමයි වගේ තාම අපි නොදරුව වගේ ඉන්නවද නේද? එහෙනම් වැඩුණා වූ ගුණයට හිටියා වැඩි හිටියා. එහෙනම් මෙන්න මේ ගුණ වැඩුණාට පස්සේ හිටිනවා කොහේ දුවන්නද? කොහේ යන්නද? කොහේ රවුම් ගහන්නද? රවුම් ගහන්න ගිහලා අන්ධ වෙලා රවුමට කියනවා රෝදේ. රෝ අන්ධ රෝන්ද. එහෙනම් රෝද කරපුවා රෝද ගහලා රවුම් ගහලා අන්ධ වෙලා දැන් රෝන්ද යන්නේ. රවුම් ගහන එක රෝන්ද ගහන එක නවත්තන්න ඕන. එතකොට තමයි නිරෝධ වෙන්නේ. දැන් මෙන්න මේක නිරෝධ කරන්නේ නැතුව දහම තුලින් මං අහන්නේ මොනවද අපි මෙච්චර කල් කළේ? ඔබ හිතන්න. ඔබ ඔබේ වැඩේ පටන් ගන්න. මොකද දහම දැනගෙන දහම අහගෙන මේ දහමගේ මේ බුදු පියාණන් වහන්සේගේ දහම අපේ ජීවිතේ හැම මොහොතකටම අදාළයි. මොකද මේ සිතුවිලි ක්‍රියාවදන් අපි හැම මොහොතකම පවත්වනවා. ඒ සිතුවිලි ක්‍රියාවදන් තුල තමයි අපේ සියලු සම්බන්ධතා තියෙන්නේ. සියලු සිතුවිල්ල ක්‍රියාවක් වදන අපේ කර්ම ශක්තියත් එක්ක සම්බන්ධ වෙනවා. ඒක රාග දේශ මොහ සාගත නම් ඒකෙන් අපිට දුගතියක් දුෂ්‍ය බවක් ඇති වෙනවා. අලෝභ දේශ මොහ නම් අපිට සුද්ධ බවක් සුගතියක් ඇති කරනවා. එනම් මෙන්න මේක කරන්නේ නේද ඔබ දවසේ කරන්න තියෙන සියලු ඒ දස අකුසල් වැඩ ටික කර කර. හවසට ගෙදර ඇවිල්ලා මල් ටිකක් කඩාගෙන ওই දුවන පයින් ගමන් පාන තියලා ධාත ටිකක් කිව්වට ප්‍රශ්නේ විසඳෙනවද? එහෙනම් මේ වන්දනාව ඔබ අද පටන් ගන්න. එහෙනම් මේ සිරස ධර්මාසනයෙන් ප්‍රයෝජනයක් වෙන්නේ. ඔබ එක වරදක් හරි හදා ඔබ ප්‍රායෝගික බවට පත් වෙන ඥාන සම්ප්‍රයුක්ත වෙන්න ඕන. ඒ ප්‍රායෝගික බව තුර තමයි නියම බෞද්ධයයි. මම ඔබට හොඳ උදාහරණයක් ගන්න මේ බුදු පියාණන් වහන්සේගේ කාලේ වෙච්ච සිද්ධිය. එක වමුණෙක් බුදුහාමුදුරුවෝ බැන බැන ඉන්නවා. බැන බැන ඉඳලා කොහොම හරි මෙයා බුදුහාමුදුරුවොත් එක්ක තර්ක කරනවා. අය බුදුහාමුදුරුවෝ කියන්නේ ඇත්තද බොරුද අහන්න බුදුහාමුදුරුවෝ බැහැ දකින්න දවසක් එනවා. ආවට පස්සේ බුදුහාමුදුරුවෝගේ බණ ටික පෙරලා මෙයාට මහා ප්‍රසාදයක් ඇති වෙලා අන්තිමට සෝතාපන්නෙක් බවට පත් වෙනවා. දැන් මෙයාට ලොකු ප්‍රශ්නයක් ආවා. මෙච්චරකල් බැන බැන හිටපු එයාගේ ශ්‍රාවකයොත් ඉන්නවා පිරිසක් 500ක් විතර. දැන් මෙයා එකපාරට බුදුහාමුදුරුවෝ හොඳ කියන්න ගියොත් බැනුම් අහන්න වෙනවා. ගුටි ගන්නත් වෙනවා. දැන් මෙයාට ලොකු ප්‍රශ්නයක් ආවා. භාග්‍යතුන් වහන්සේ මට අද ඔබ වහන්සේ කියපු දහම හරියටම වැටහුණා. මම අද ඔබ වහන්සේ ධර්මයත් සංඝරත්නයත් සරණ යනවා කියලා ප්‍රතිඥාවක් දීලා. හැබැයි බුදුහාමුදුරුවෝ මට ඔබ වහන්සේගේ ඉල්ලීමක් කරනවා. ඔබ වහන්සේ මේ ඉල්ලීම පුළුවන් නම් බාර ගන්න. මොකද ඔබ වහන්සේ දැක්කට මට මීට පස්සේ අදින් පස්සේ මට ගරුණු කර ඉන්න බෑ. ඔබ වහන්සේට වඳින්නේ බුදුන් නැතුව ඉන්න බෑ. මොකද ඔබ වහන්සේ මට මේ යථාර්ථය පැහැදිලි කළා. හැබැයි මට මේ ලෝක සමාජය තුල වඳින්නත් බෑ. වඳින්න කිව්ව මට අර මං හින්දා ගොඩක් පිරිසක් පවපුරව ගන්නවා. මට සමහරවිට මගේ ජීවිත හානියක් වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ මෙච්චරකල් අපි ඉන්න තැන බැන බැන දෙන්න මෙයා ගිහින් වදිනවා ගෞතමයන්ට කියලා මට ගුටි කණ්ඩත් වෙන්න පුළුවන්. මේකට අනුමතයක් දෙන්න මම ඔබ වහන්සේට වන්දනා කරන ක්‍රමය. මොකද්ද ක්‍රමය? මම දැන් කරත්තේ එනකොට ඔබ වහන්සේ වඩිනවා මාර්ගේ. හරිනම් කරන්න ඕනේ මම බැහැලා මගේ මේ ජටාව ගලවලා ඔබ වහන්සේ ළඟ දිගා වෙලා වඳින්න. හැබැයි මම එහෙම නෙමෙයි කරන්නේ. ඔබ වහන්සේ දැක්කරද මං හොඳට හරි බැරි ගහිලා වාඩි වෙනවා. ඔබ වහන්සේ පිළිගන්න මං මේ කරත්තෙන් බැස්සා කියලා. වාඩි වෙලා මම හොඳට මගේ ජටාව හිර කරනවා. ජටාව හිර කළා කියන ඔබ වහන්සේ තේරුම් ගන්න මං මේ ජටාව ගැලෙව්වා කියලා. ජටාව හිර කළා මං හොඳ අර කෝට්ට දිග කළා. මගේ හරකට හොඳට පාරක් ගන්නවා. ඒ කෝට්ට දිග කළ ගැහුව කියන මං බිම දිගාවල ඔබ වහන්සේට වන්දනා කළා කියලා හිතා. එහෙම ගහලා ඉවරලා මම ආපහු හරි බැරි ගහිලා වාඩි වෙලා ආපහු ජටාව පොඩ්ඩක් අද කරගන්නවා. ඒ කියන්නේ ඔබ වහන්සේට වන්දනා කළා මම කරත්තෙන් නැගලා ජටාව හිර කරගෙන ගමන ගියා. ඔබ වහන්සේ මේක අනුමත කරන්න කියලා බුදුහාඳුරේ එක පිළිගහමු. ඔබේ වන්දනාව කරගන්න. දැන් බලන්න බුදුහාඳුරන්ට දැක්කහම බහින්න ඕන එක මෙයා හොඳට හරි වැරදි කියලා වාඩි වෙනවා. දැන් පිටින් දැක්කහම කෙනෙක් හිතන්නේ අරමිනියා නම් කිසිම ගෞරවයක් කළේ නැහැ. හැබැයි ඒ මිනිහා කරපු ගා ඒ බමුණා
ඒ අන්න ලබ්ධිකය කරපු ගෞරවය අපි කරනවා. අන්න දහම අහල අන්න එක තමයි මංගුවේ හිස නමා කටයුතු කරන්න නම් දහමද ඉරුම් අරන් ඉන්න. එහෙනම් මේ වැඩසටහන පුරාවට මම ඔබට කියන වචනය ඕක. ධර්මාබෝධය නැතුව නියම නමස්කාරය කරන්න බෑ. නැත්තම් අපි ඉරියව්ව පවත්වුවා, අපිට ප්‍රතිඵල නැත්තේ, අපිට සැනසීමක් උදා වුන් නැත්තේ, අපි තාම අර දුවදුව පිස්සෝ වගේ දඟලන්න උනේ මේ ප්‍රශ්නේ ඉඳන් නෙමෙයි. එහෙනම් මෙන්න මේ දහම අපි තුලට අර අවශ්‍ය මූලික දහම ඇතුළට ගන්න ඕන. අන්නේ ගැනීම තුල තමයි ඔබට මට සහනය හම්බ වෙන්නේ. එහෙනම් අන්නේ සහනය තුලින් තමයි ඔබට මට නිවීමක් හම්බ වෙන්නේ. දැන් මේක හරීම ප්‍රායෝගිකයිනේ, ඔබම හිතසේ කරන්න. මං කියන්නේ මගේ එක පිළිගන්න. අර මාළනී බුලස්සිංහල මහත්මියගේ සින්දුවක් තියෙන්නේ, ඔබ හොඳට අහලා තියෙන. දකින්න විට පන්සලක් පිළිමයක් බෝධියක් උනස් මේ සින්දුවම් මෙතෙන්දි නොකියුවට ඒ කතාවේ ඒ සින්දුවේ කියන යථාර්ථය බලන්න. අපි ඒවට වෙන වෙන යනවා. දැන් බලන්න මෙහි මොකක් හරි බෝධියක පොඩි ලපයක් මහයක් වගේ ලපයක් මතු වුණා. අපි දුවගෙන ගියේ නැද්ද අර ගියේ කාලේ අතීතේ? ඔබ මතක් කළ දොළු කන්දේ අපි ගියා. කොච්චර ඇවිද්ද කොහේ හරි කිව්වත් රැස් වී දෙනවා කියලා අපි දුවලා යනවා. හැබැයි මතක තියාගන්න ඔබ දඹදිව ගිහින් නැහැ. හැබැයි දඹදිව ගිය කෙනෙක්ට වැඩිය පිනක් ඔබට මෙහි ඉඳන් නියම නමස්කාරය තුලින් කරගන්න පුළුවන්. එහෙනම් අපි බෝධියට ගරු කළා, චෛත්‍යයට ගරු කළා. හැබැයි බුදුහාමුදුරු දේශනා කරන විදිහට අපි තුල ඇතුළ තිබුණා නම් අපි කවදාවත් අර ගැබිනිමව දැක්කනම්, අර වාරු නැති අම්මා තාත්තා දැක්කනම් අහක බලන් ඉන්න ඇද්දක පියාගෙන නිදි වගේ ඉන්න පුළුවන්. කණ්ණාඩියෙන් අනන්තය හොය හොය ඉන්න පුළුවන්. ඔබ මෙහිතන් අපි හැදුනොත් අපේ පවුල හැදේ, පවුල හැදුනොත් ගම හැදෙයි, ගම හැදුනොත් රට හැදෙයි. ඕක අද හදන්න ලෝකේ හදන්න යනවා අපි. ලෝකේ හදන්න පුළුවන් ද රට හැදෙන්නේ නැතුව, රට හදන්න පුළුවන් ද ගම හදන්න නැතුව, ගම හදන්න පුළුවන් පවුල හදන්න නැතුව, පවුල හැදෙනවද මං හැදෙන්නේ නැතුව. එහෙනම් අපි මොකද්ද මෙච්චර කල්කලේ අපි ලෝකේ හදන්න නේද කි? අනුන්ගේ ඇහි තියෙන පොල් ගෙන්දත් පේනවා, තමුන්ගේ පොල් පරාලේ පේන්නේ. එහෙනම් මම ඔබට අද යෝජනා කරන්නේ ඔබේ වැඩේ පටන් ගන්න. අනුන්ගේ කයල්ල, අනුන්ගේ ප්‍රශ්නේ හොය හොය එහෙම ඉන්න එක නෙමේ වැඩි. එහෙනම් මෙන්න මේ යථාර්ථය තුළට ඔබ පත් වෙනකොට අනිත්‍යය බලයි මෙයාගේ පුදුම වෙනසක් නේ තියෙන්නේ. ඔබට දැන් දඟලන්න දෙයක් නැහැ. මේ ලෝකේ ඇත්ත වැටහිලා නැන්නේ. අර මම අපි දේශනා කරනවා මේ ප්‍රිය දේවල් දුක දෙනවා කියලා දැනගත්තොත් ප්‍රිය දේවල් පස්සේ යන්නේ නැත්නම් ප්‍රාණඝාත කරන්න දෙයක් තියෙනවා. දැන් මේ ලෝකේ ප්‍රාණඝාත කරලා ගන්න දෙයක් තියෙන්න ඕනේ වටින දෙයක්. හොරකම් කරන්න දෙයක් තියෙනුනේ වටිනා. දැන් ප්‍රිය දේවල් නම් ගිනි දෙන්නේ, හොරකම් කරලා ගිනි ගන්නවද කවුරු? හොඳට හිතන්න. කවුරුත් මේ ගිනි ගොඩක් හොරකම් කරනවද? කවුරුත් මේ අසුචි ගොඩක් හොරකම්? දැන් අපි ගමු වත්තේ බලු බෙට්ටක් තිබුණා. හොර කවුරුත් හොරකම් කරනවද? එහෙනම් මේ දස අකුසලයේ ලෝකෙට එන්නේ ලෝකෙ වටිනවා කියලා තියෙනින්ද? මේ ලෝකෙට වටිනාකම දීපු හින්දා දස අකුසලයේ බිහි වෙනවා. වටිනාකම නැති තැන දස අකුසලයේ ඉවරයි. එහෙනම් ඔබ මතක තියාගන්න මේ ප්‍රිය දේවල් තමයි දුක දෙන්නේ. එහෙනම් මේ අනිච්ච දුක්ඛ අනාත්ත ඔස්සේ ඔබට වැටහිලා දෙනවා මේ අසාර වැඩක්, මේ අනාත්ත වැඩක්, අනාත වැඩක් කියලා තේරුණාට පස්සේ ලෝකය කියන්නේ මහා මුලාවක් බොරුවක්, අපිට දුක හදලා දෙන්නේ මේ වටිනවා කියලා සාරයි කියලා ලං කරගත්ත කියලා දැක්කනම් ප්‍රාණඝාත කරලා ඔබට ලබන්න දෙයක් නැහැ. හොරමැර වංචා කරලා ලබන්න දෙයක් නැහැ. කාමචාරයෙන් ලබන්නත් තියෙන ගිනිද යන්නේ දෙයක් නම් කාම මිත්‍යාචාරයෙන් තව මොනවා ලබන්න? දැන් බලන්න මේ දස අකුසලයට තියෙන හේතු මේ ප්‍රායෝගිකත්වය තුළ නැති වෙන හැටි. එහෙනම් වටිනාකම තියෙන කල් මරලා අම්මා මරලා හරි වැඩක් කරගන්න ඕන. දැන් බලන්න මේ පුතඥයනේ අම්මා මරන්නේ ඇයි? පුතඥයනට අම්මා මරලා හරි තාත්තා මරලා හරි ගන්න දේ, ගේන්න දෙයක්, අල්ල ගන්න දෙයක් තියෙන. අර මම මේ ළඟදී ඇහුවා, ළඟදී කියන්නේ මීට අවුරුදු කට දෙකකට තුනකට කලින්, තාත්තා තමන් හිටවපු බුලත් වලින් බුලත් කොලයක් ඇදුවා කියලා පුතා උදැල්ලෙන් ගහලා තාත්තා මරනවා. එහෙනම් මෙන්න බුලත් වලට තාත්තට වැඩිය, මිනිස්සෙක්ට වැඩිය වටිනාකමක් දීලා තියෙනවා. නිකම් මිනිස්සෙක් මරුවා නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි තාත්තා මරුවා නම් ඉතින් කල්පයක් නිරේ, අවීචි මහ නරකාද. බන බුලත් කොලේ. එහෙනම් මේ ලෝකෙට වටිනාකම දෙන හින්දා තමයි මරන්නේ, ප්‍රාණඝාත කරන්නේ. වටින් නැති එකක් මට ඔබ කියන්නේ හොරගම් කරනවද වටින් නැති එක? එහෙනම් මේ වටිනවා කියන දෘෂ්ටියේවත් සක්කාය දිට්ඨියේ බිඳිලා නම් කවුද හොරගම් කරන්නේ? දැන් නීති දාන්න ඕනද? දැන් අද පන්තිල් රකින්නව නෙමෙයි රක්කනවනේ. අපි පන්තිල් රකින්න අය නෑ. රක්කනේ දැන් පොලිසියෙන් තමයි රක්කන්නේ ගොඩක්. සත්තු මරන්නේ නැත්තේ ගොඩක් අය සත්තු මරුවාම පෞදිද්දනට ට්‍රෙඩිය පොලිසියට අහුවෙන්න පුළුවන්. හොරකම් කරන්නේ නැත්තේ පොලිසියට අහුවෙන්නේ.
කාමිත්‍යාචාරය කරන්න ඇති පොලිසියට බොරු කියන්න ඇති අරක ඔය ඔක්කොම නවත්තලා තියෙන්නේ මේ නීතියට බයි. කවුද දහමක් දැකලා නවත්තුපෑයි? දහමක් දැකලා නවත්තුපෑයි 100ට එක්කෙනයි, අනිත් 100ට 99 මේ මොක කරන්න නැත්තම් කරන්න ඇත්තේ මේ නීතියට බයි. එහෙනම් බුදුහාමුදුරන්ට නෙමෙයි අඳින්න ඕනේ, එහෙම බැලුව පොලිසියට. මොකද මේ පොලිසියෙන්ද තමයි මිනිස්සු මන්දිර ලගින්. එහෙම නෙමෙයි වෙන්න ඕන. යන් සමාදානං තංවතං සංවරට්ටේන සීලං විවේකයි. මෙන්න මේ සං කියන අවිද්‍යා තෘෂ්ණාව වරලා දැම්මනම් අන්න සංවර. එහෙනම් වටිනාකමක් නැහැ කියලා දැකගත්තට පස්සේ මරලවත් හොරකම් කළවත් කාම මිත්‍යාචාරය කියලාවත් බොරු කියලාවත් පරුස වචන කියලාවත් ප්‍රලාප කියලාවත් ඔය එකකින්වත් තමන්ට කරගන්න දෙයක් නැතුව. දැන් ඔබ මට එකපාරට අදහස් දෙයි. වටිනාකමක් නැත්තේ වෙනකොට දැන් අපිට මොකක් හරිද වංචා කළා හරි හොරකම් කළා හරි කෝටි ගණන් ගන්නවේ. අපි කොහේ චේන් එකක් කැඩුව කියලා කියන්නේ. දැන් යාට සැපක් හම්බ වෙනවද චේන් එකක් අල්ලලා? දැන් කඩපු වෙලේ ඉඳන් මේ මිනිහා බය ඉන්නේ. දැන් බලන්න රුපියල් 7000ක රුපියල් 20000ක ලාභ ප්‍රයෝජනයක් ගන්න කියලා. මූට දැන් රැයට නිදා ගන්න බෑ වාහනය සද්දේකට. කොච්චර බයින්ද ඉන්නේ. අපි කොහොම ඇති ඇමතුවරු. සැප මාලිගා හදාගෙන සැප වාහනවල යනවා. හැබැයි ඒ වංචාව අහු වුණොත් අන්තිමට ඡන්දෙත් ඉවරයි, තනතුරත් ඉවරයි, ලැජ්ජාව, නීතිය, හිරගේ මොනතරම් ප්‍රශ්න තියෙනවද, ආදීනෝ කන්දක් තියෙනවද, ඔය කවුරුත් දකින්නේ අන්තිමට හතර පහයි. ඔය කොරකම් කරන්නේ කවුරුත් සැනසෙල්ල ඉන්නේ නැහැ. ප්‍රාණඝාත කරන, කාමිත්‍යාචාර කරන කෙනෙක් කියලා හිතා විනාඩි 10ක් 15ක සතුරක් ගන්න කියලා මොනතරම් අපහාසයකට මොනතරම් නින්දාවකට පවුල කැඩිලා මොනතරම් ගිනිගොඩකට වැටෙනොත් හොඳ කරන්න බැරි ලෙඩ ඒස් රෝගේ පවා හැදෙනවා. දැන් ලෝක සත්‍යය කිව්වොත් මේකේ සැපක් තියෙනවා කියලා අන්තිමට මහා නිරයවල් වල මහා දුක් විඳිනකොට ඔය මොන සැපද? කන්නන් මෙන් විස අඹපල රිස්සේ මන්සන් තොස්කර කිමපල සෙස්සේ. කාටවත් කියන්න බෑ මී අඹ රහ නැගේ. මී අඹ රහයි. එන හොරකම් කළා සැප ගනි. හැබැයි තාව කාලි. කන්නන් මෙන් විස අඹපල රිස්සේ. හැබැයි මේ කවුරුත් දන්නේ නැහැ කන්නේ විස අඹයක්. එන හොරකම ප්‍රාණඝාතය කාමමිත්‍යාචාර ඔක්කොගෙම ගට්ටිය ගන්න සැප. මී අඹයක් කනෝ අහදාලා. මන් සන්තොස්කර කිමපල සෙස්සේ. මනස සතුටු කළාට මොකක්ද අන්තිමට සෙස්සේ? ශේෂ වුණේ මොකක්? මහා නින්දා ගොඩකුයි මහා දුක් ගොඩකුයි අන්තිමට හිරේ විලංගු වැටලා සියලු සේසතත් නැති වෙලා හිඟන්නෝ වගේ අන්තිමට මේ ජීවිතේ දුක් විඳින්න වෙලා අන්තිමට සතර අපායට අත් වෙන මොන එකකටද පැටළුනේ? දැන් ඔය සැපද්ද? එහෙනම් මේ ටික නැති තැන තියෙන නිදහස එක හොරු ටිකක් දැන් තමන් හොරගම් කරපුවා බෙදා ගන්න. මෙන්න මේ බෙදා ගන්නකොට ඒ ගල් ගුහාවකට ලා බෙදා ගන්න රහතන් වහන්සේ කෙනෙක් එතන ඉන්නවා. ඒ ඉඳලා දැන් මේක දැක්කට පස්සේ හොරු ටික දැන් හදනවා. උඹ මේක දැක්කා, මේක දැන් රජපුරුෂයන්ට කියයි, රජතුමාට කියයි. එහෙනම් අපි උඹව මරනවා. මෙහෙම කිව්වට පස්සේ රහතන් වහන්සේ hina වෙනවා. ඉතින් උඹලා කැමති නම් මරපල්ලා. ඉතින් මට මොන ප්‍රශ්නයක්ද? දැන් මේගොල්ලෝ බැලුවකො මේ මරන්න දැන් අපි මේ හොරකම් කළා අපි බයෙන් ඉන්නවා. මේ මරන්න මේ අමාරුම වැඩේ කරනකොට මෙයා සතුටු වෙනවා. දැන් අපි මොන තරම් පල්ලෙහාද ඉන්නේ? අපිට දැන් එක තැනකින්ම සැනසෙල්ලක් නැහැනේ. එහෙනම් මෙතන නෙමෙයි දැන් ඔබ වහන්සේගේ ගෝලයක් වුණා අපිට සැනසෙල්ල ඉන්න පුළුවන්. එහෙනම් රහතන් වහන්සේට මෙරුවත් ප්‍රශ්නයක් නැහැ. යකෝ සැනසෙල්ල තියෙන්නේ මේ අපි දඟල්ලා මම මොන විඩාවක්ද ගන්නෙ? මේ උත්තරේ කොච්චර තමයි මරන්න හැදුවත් බය වෙන්නේ නැහැ. අනේ ඔබ වහන්සේගේ දහම අපිටත් කියලා දෙන්නවා කියලා මේ හොරු ටික උන්වහන්සේ ළඟ පැවිදි වෙලා ඒ හොරු ටික රහත් වෙනවා. එහෙනම් මේකේ අංශු මාත්‍රයක්වත් නවතින්න තේරුමක් නැත්තේ, වැඩක් නැත්තේ. මේ එකකින්වත් අපිට යහපතක් කරන එකක් නැහැ. පිළීමක්, දුකක්, ගින්නක්, දාහයක්, අසහනයක් විඳලා මෙන්න මේ මහා පවුගොඩ පුරෝගන යන ගමනකුයි අපි මේ ගමන් කරන්නේ. මොහොතක් මොහොතක් වාසා රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් ඔන්නේ දසා කුසල් වැඩ ටික කළා. අන්තිමට මහා ගිනි කාලා මහා දාහයක් වෙන මොකද්ද කරගන්නේ? අන්තිමට ලැබෙන හලයක් තියෙනවා. හොයන සල්ලි ටික ලබන පාරට අපිට වළංගු නම් එහෙනම් ප්‍රශ්නයක් නැහැ. හොරකම් කරගන්න. හැබැයි ඒවත් දාලා අන්තිමට කර්ම ශක්තිය තනියෙන් සතරපාගත වෙලා මොනතරම් අනාථද කියලා බලන්න. එහෙනම් ඔබ ඔබේ වැඩේ පටන් ගන්න. මොකද ඔබට තියෙන ඔබේ ගැන යුතුකම, ඔබේ ගැන වගකීම තියෙන ඔබට. බුදුහාමුදුරන්ටත් බෑ ඉතර කරන්න. බුදුහාමුදුරන්ට පුළුවන් පාර කියලා දෙන්න. එහෙනම් මෙන්න මේ පාර ඔබට මේ පුළුවන් විදිහටම අපි මේ වැඩසටහන දහම් වැඩසටහන ඔස්සේ හැම වෙලෙම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක ප්‍රායෝගිකව මෙච්චර කල් අපි මේ වත්පිළිවෙත් හැටියට කරපුවා. ඉදිරියේදී ප්‍රායෝගික වෙන විදිහට ඔබට කියලා දෙන්න, දේශනා කරලා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. නිරන්තරයෙන් මේ ධර්මාසනයේ වැඩසටහනත් සමඟ සම්බන්ධ වෙන්න, සම්බන්ධ වෙලා
ඒ ඔබට තියෙන දහම් ගැටලු ආදිය තියෙනවා නම් එහෙම හරි යොමු කළා හරි නැත්නම් මේ කියන දෙයක් හරි ශ්‍රවණය කළා ඔබේ වැඩේ කරගන්න. මේ බුදුදහම කියන්නේ පොතපතක තියෙන එකක්වත් වත්පිළිවෙත් ටිකකට සීමා වෙච්ච එකක්වත් ඉරියව් පවත්තන එකක්වත් නෙමෙයි. හැම මොහොතක්ම ගෙවෙන සිතුවිල්ලක් ක්‍රියාවක් වදනක් හැම තත්පරයක්ම බුදුදහමත් එක්ක සම්බන්ධයි කියන එක ඔබ හොඳින් අවබෝධ කරගෙන ඔබේ කටයුත්ත කරගන්න කියලා සියලු දෙනාටම මතක් කරනවා. හොඳයි, සියලු දෙනාටම උතුම් වූ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.